අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් සත්‍ය ප්‍රථමයෙන්ම ඔබට කියන ස්වාධින් රූපහණී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශයත් සමගින් ඔබ එක්වන්නේ අදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස් තල වෙත පාස්කු ප්‍රහාරකින් එක කිසිම ඩීල් එකක් නැහැ තුනෙන් දෙකේ ජන බලය අන්තවාදය නැති කරන්නයි ජනපති කියයි ශ්‍රී ලංකාව ඇතුලේ බුර්කාව තහනම් ගැසට්ටුවට පොලිස් ඇමති සරත් අත්සන් කරයි රටේ නීතියට අභියෝග කරපු සාලිට වැඩ වරදින ලකුණු කොරෝනාවේ තුන්වෙනි රැල්ලක් ගැන PHIලාගෙන් අනතුරු ඇඟවීමක් සෙනිකාවෙන් ලේකටි ගැසීමක් නැහැ තහනම් කරන්න උවමනාවකුත් නැහැ ලෝක සෞඛ්‍ය ලෝකයටම කියයි වෙන්රි පාස්කු ප්‍රහාරය ගැන විවිධ අය විවිධ මත පළ කරනවා ඒ ප්‍රහාරය ගැන කොමිසන් සභාව වාර්තාවත් මේ වෙනකොට නිකුත් වෙලා ඉවරයි පසුගිය දවසක විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මේ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයකුත් කරලා තියෙනවා ඔෂිහන් මෙනිමේ ප්‍රකාශය ගැනත් පාස්කු ප්‍රහාරයන්ට මොකද කරන්න කියන එක ගැනත් ගම සමග පිළිසඳරට ගාල්ලෙහි කඩුව ගලකුඩ ග්‍රාමයට ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉතාමත් පැහැදිලි උත්තරයකුත් ලබලා දුන්නා මේ දවස්වල නිතරම කතා කරපු දෙයක් තමයි මේ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන එක්තරා විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරයෙක් චෝදනා කළා තිබුණා මේක පිටිපස්සේ ඉන්නේ මමත් බැසිල් රාජපක්ෂ මැතිතුමත් තවත් නිස්සංක සේනාධිපති මැතිතුමත් කියලා මම CID එකට කිව්වා මේ දින තොරතුරු ඔයගොල්ලෝ අරගන්න ඉතනේ මන්ත්‍රීතුමාට එන්න කියලා කිව්වා ඔබ දන්න තොරතුරු කියන්න තොරතුරු වසන් කිරීම ඒක සාපරාධික ක්‍රියාවක් ඉතින් මේ තොරතුරු අහන්න ගියාම ඒ මන්ත්‍රීතුමා කියනවා නෑ මට සීය නැති වුණා මට අමතක වුණා එහෙම තොරතුරක් දන්නේ නෑ එම කියලා කියනවා. ඉතින් ওই වගේ තමයි අමතක වෙන, දන්නේ නැති, සිහි නැති වෙන මේ තොරතුරු තමයි ජනතාවට ගෙනත් දෙන්නේ. දැන් අපි ඕක ඇහුවේ නැත්තම් ඕක ජනගත වෙනවා. හැබැයි ওই වගේ අභූත චෝදනා තමයි විපක්ෂය හැමතිස්සෙම ගේන්නේ. මේක දේශපාලනේ ගාව ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ජාතික ප්‍රශ්නයක්. එවැනි ජාතික ප්‍රශ්නයකදී මේ වගේ අභූත චෝදනා විපක්ෂය නගනවා නම් තමුන්නාන්සලාට හිතා ගන්න පුළුවන් අනිත් ඒවා ගැන කොහොමද චෝදනාද නගන්නේ කියලා. සමහර අය මේ කාර්යයේදී රජයක් හැටියට ඒවා අතපසු කළා දැන් උත්සාහ ගන්නවා ජනාධිපතිතුමාට විතරක් මේක පටවන්නට ඒ අය ඔක්කොම වග කියන්නට ඕන ඒ ආණ්ඩුවේ හිටපු අය මේ තත්ත්වය ඇති වුණාට දැන් අද කාඩිනල්තුමා මේ ගැන ප්‍රකාශ කරලා තියෙනවා සමහර දේශපාලන ප්‍රඥාන් සම්බන්ධයි ඒ අයගේ නම් මේක ඇවිල්ලා නැහැයි කියලා අපි ඒ අය ගැන හොයනවා හැබැයි ඔය කියන දේශපාලඥයෝ අපිත් එක්ක නැහැ विरुद्ध पक्ष अपीट आवश्य नए किसीम के संबंध नरक्षा कर किसीम आवश्यकता वार्ता अभी सी आई डी का अपराध परीक्षण पोलिस त्रस्त विमर्शन उट्टासे मे आय दिघटम अभी आवट पासे अभी यदा मीटिस आयट अमतर पिटराट तीन संबंधक आयुटारंती परीक्षण दीरटम करगने सेलु दिना अल्लन तुरु अपि परीक्षण करला इकट क्रिया करन පාස්කු ප්‍රහාරය ගැන ඒ විදිහට පැහැදිලි පිළිතුරක් ලැබලා දුන්න ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජිනීවා මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනාවන් ගැනද පැහැදිලි ලෙසම අද ප්‍රකාශයක් සිදු කළා මානව හිමිකම් කවුන්සලයට රජයත් එකතුව ගෙනාව යෝජනාවක් අපිටම විරුද්ධ අපි ආපු ගමන්ම එකෙන් ඉවත් වුණා. දැන් මේ ඉවත් වීමින්ද මානව හිමිකම් කවුන්සලේ මේ පාර ඉදිරිපත් කළ තිබෙන වාර්තාවේ මම නම් දැකපු වැඩිම අවුරුදු ගානම තුලම චෝදනා වැඩිම. මම දන්නේ මේ අවුරුදු එකමාර තුල මොනවද අපි කරපු මානව හිමිකම් උල්ලංඝනය. ඒක කියනවා මේ රජයේ බලයටපත් වුණාට පස්සේ මානව හිමිකම් උල්ලංඝනය වැඩි වුණා කියලා. තමුන්නාන්සලා දන්නවා. තමුන්නාන්සලානේ මේ රටේ ජීවත් වෙන්නේ. දැන් ඒ දවස්වල මම එන්නේ ඉස්සෙල්ලා උද්ඝෝෂණ කරනවා හැමදෙන්න. මේ උද්ඝෝෂණ කරනකොට තමුන්නාන්සලා දන්නවා දැකලා තියෙනවා අර පොලිසිය දලා කඳුළු ගෑස් ගහලා වතුර ගහලා බැටන් චාර්ජ් කළා මිනිසුන් එලවලා දානවා. මේ මම ආවට පස්සේ එකම එකක්වත් අපි කිහිම කරේ නැහැ. ඕන තරම් එනවා
විවෙනම ස්ථානයකට වෙන් කළ දීලා තියෙනවා. හැබැයි මානව හිමිකම් කවුන්සිලයේ එක දකින්නේ ඒක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් හැටියට. ජාතිකත්වය වෙනුවෙන් දේශීයත්වය වෙනුවෙන් අපේ ආගම වෙනුවෙන් රට වෙනුවෙන් විශේෂයෙන්ම කෘෂිකර්මාන්තේ මුල් කරගෙන අපි ගෙන යන වැඩසටහනට මේව මෙවැනි රජයක් බලයට පත් වුණාම විදේශීය බලවේග මේ ඔක්කොම එකහසු වෙනවා දේශීය බලවේගත් එක්ක. ඕනෑම රජයක ප්‍රධාන වාක්‍යම වන්නේ ජාතික ආරක්ෂාවයි. ඒ නිසා සියලු පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජයට කාලීන අවශ්‍යතා මත විවිධ නීති ගේනත් සිද්ධ වෙනවා. ඒ අනුව බුර්කාව තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට තමන් අත්සන් කළ බවයි මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසන්නේ. කෙනෙකුගේ අනන්‍යතාව තහවුරු කිරීම ජාතික ආරක්ෂාවට අතිශයින් වැදගත් වෙනවා. එයනුව මුහුණ සම්පූර්ණයෙන්ම වැසෙනසේ ඇඳුම් පැළඳුම් භාවිත කිරීම යෝග්‍ය නොවන බව නිර්දේශයි. මේ අනුව ජාතික ආරක්ෂාවට ඍජුවම බලපාන බැවින් බුර්කාව තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට තමා අත්සන් තැබූ බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරන්නේ. පාස්කු ප්‍රහාරයේ එල්ලවීමෙන් පසු ජනතාවගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට බාධා වන අයුරින් මුහුණු ආවරණ භාවිතය 2019 වසරේ අප්‍රේල් 28 වනදා තහනම් කෙරුණා. ඒ හදිසි අවස්ථා නියෝගයේ යටතේ ජාතික අධ්‍යාපනයක් අනුව ලියාපදිංචි නොවන දහසකට අධික මදුරසා පාසල් තහනම් කිරීමටද ඉදිරියේදී ක්‍රියාකඳ බව අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකර මහතා පවසනවා. මේ අතර ආගමික අන්තවාදී ක්‍රියාවල නිරත පුත්කලින් පුරුත්ථාපනය සඳහා ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා. 1979 අංක 48 දරන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ නව රෙගුලාසි සහිත ගැසට් පත්‍රය නිකුත් කර තිබෙන්නේ. මෙම නියෝගවලට අනුව දැඩි අන්තවාදී ආගමික මතවාද දැරීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වෙත බාරවන හෝ අත්අඩංගුවට ගන්නා පුත්කලින් වසරකට නොඅඩු කාලයක් මධ්‍යස්ථානයක් තුල පුරුත්ථාපනයට ලක් කිරීමේ හැකියාව පවතිනවා. මුස්ලිම් නීතිය වෙනස් කරන්න බෑ කියලා ආందోళනාත්මක ප්‍රකාශයක් කරපු අසාත් සාලි මහත්මයාට වැඩ වරදින ලකුණු පේන්න තියෙනවා. ඔහු අත්තරංගුඩ ගන්න කටයුතු කරනවා කියලයි සරත් වීරසේකර අමාත්‍යවරයා අද ප්‍රකාශ කළේ. අසාත් සාලි කරපු ප්‍රකාශයට පාර්ශව රැස්සකින්ම විරෝධය පළ වුණා. සාලිට විරුද්ධව නීතිමය පියවර ගන්න කියලාත් අදත් පැමිණිලි කිහිපයක්ම CID ඉදිරිපත් කරලත් තිබුණා. මුස්ලිම් නීතිය කිසිසේත් වෙනස් නොකරන බවත් එම නීතිය තමන්ට අත්‍යවශ්‍ය දෙයක් බවත් ජාතික සමගි පෙරමුණේ නායක අසත් සාලි මහතා පසුගිය දසවනදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. ඒ සමගින් බොහෝ පාර්ශ්වවල අවධානය මේකෙහි යොමු වූ අතර අසත් සාලි මහතාට එරෙහිව විරෝධතා පළ වුණා. පිටකොටුව දුම්රියපොළ ඉදිරිපිටදී සිංහලයේ ජාතික ඒකාබද්ධ එකමුතුවේ බෙහෙවීමෙන් විරෝධතාවක්ද පැවැත්වුණා. මේ අතර අද පැවති මාධ්‍ය හමුවකට එක්වීමෙන් අසත් සාලි මහතා එම ප්‍රකාශය පිළිබඳ මෙලෙස අදහස් පළ කළා. අපි මේ රටේ නීතියට ගරු කරන්නේ නැහැ කියන වචනයක්වත් අපි ඔය සාකච්ඡාවේදී කරලා නැහැ. අපි කිව්වා මේ නීතිය පොඩ්ඩක් අයිනට දියමු. මේ අයිනට දිනනවා කියලා කියන්නේ මේක අපි බාරගන්නේ නැහැ කියලා කියන්නේත් නැහැ. අපි මේක පිළිගන්නේ නැහැ කියලා කියන්නේත් නැහැ. අපි ඒක ගැන බලන්නේ නැහැ කියලා කිව්වෙත් නැහැ. ඒ ප්‍රකාශය හරි හොඳ හිතින් ගන්න කියන එක තමයි මට මාධ්‍යයට කියන්න තියෙන්නේ. කෙසේ වෙතත් එතුමා පසුගිය දසවන්දා කලේ මෙවන් ප්‍රකාශයක්. ඔළුවට ජාතිවාදය ගැහුවාම ඉතින් එනවා මුස්ලිම් නීතිය අල්ලගෙන. අපේ නීතිය අපිට, ඔගලගේ නීතිය ඔයාලන්ට. අපිට කුර්ආනයයි හදීසයයි ශරියායයි තමයි අපේ නීති රීති නම්. අපි ඒක ගරු කරනවා මිසක් රජේ නීතිය බලන්නේ නැහැ. රජේ නීතිය රජේට. මේ අවුරුදු 73ක් නිදාස හම්බෙලා තිබිච්ච නීතිය මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවා කියලා වෙනස් කෙරුවා කියලා අපිව වෙනස් කරන්න බෑ. අර සල්ලි තියෙන මිනිහ හතරක් බැන්දාම මේකට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ජාතික නිදහස් පෙරමුණේ හා බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ නියෝජිතයන් අසත් සාලි මහතාට එරෙහිව නීතිමය පියවර ගන්නා ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි දෙකක් අද ඉදිරිපත් කළා. නීතිය ස්වාධීනව අසත් සාලිට විරුද්ධව ක්‍රියාත්මක වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. නීතිය නමන්න කවුරුත් නැහැ, නීතියට එරෙහිව කෝල් කරන්න කවුරුත් නැහැ. ඒ නිසා මේ අසාධ්‍ය සාලිලාගේ මානසික විකාර රූපී ප්‍රකාශ වලට විරුද්ධව ඉතා පැහැදිලිව නීතිය ක්‍රියාත්මක වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඔහු අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස තමයි අපි CID අධ්‍යක්ෂකවරයාට යොමු කළේ. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයට පෙර ඒකේ ප්‍රධාන සැකකරුවන් ත්‍රස්තවාදීන් දෙදෙනෙකු ඔවුන් නිදහස් කර ගැනීමට කටයුතු කළ මේ අසත්සාලි හිටපු ආණ්ඩුකාරවරයා අද දවසෙත් එවැනි පන්නේ අන්තවාදීන්ට උඩගෙඩි දෙමින් කටයුතු කිරීම බරපතල වරදක්. මේ අතර විවිධ පාර්ශ්ව අද දවසෙත් අසත්සාලි මහතාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළ කර තිබුණා.
එවැනි තර්ජනාත්මක ප්‍රකාශ අතස්සාලි මහත්තයාගෙන් සිදුවීම අනේ මන් දන්නේ ඒක හාස්‍යයට කාරණාවක් අපි අහනවා අශෝක් අබේසිංහ මහත්තයා කරපු ප්‍රකාශයට ඉතාම කඩිනමින් දඟලලක් නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරපු ඒ රජය වර්තමාන රජය අසස්සාලිගේ ප්‍රකාශයට කටවහගෙන ඉන්නේ මන් දන්නේ ප්‍රශ්නේ තියෙන්නේ අසස්සාලි නෙමෙයි වෙන ඕනම පුජ්‍යලිය ප්‍රකාශයක් කරපු සැනින් අත්තඩංගුට වරගෙන කෑ ගහන පිස්සුවින් වගේ දොඩවන හැම කෙනාවම ගිනිහිලා හිරේ දාන්න පුළුවන් නීතියක් නැහැ ඒව කරේ ගියා ආණ්ඩුවේ අපි අසස්සාලිට බොහොම පැහැදිලිව මතක් කරනවා කරුණා කරලා අපි නිහඬව ඉන්නේ නිවට කමට නෙමෙයි එතුමාට ඉතින් මට කියන්න දෙන්නේ එතුමා ගිහිල්ලා ඒ රටක පදිංචි වුණා නම් වඩා හොඳයි කියලා එතකොට ඒ රටේ වල්වලේ නීතිය තියෙනවනේ අපේ රටේ අපි දකින්නේ මේ රටේ හැම කෙනෙකුටම එක රටකට එක නීතියක් තියෙන්න ඕන කියලා असाली अनिवार्य अतट गोने मुदयाकर प्रकाश आगमिक अंतवाद्य सदा विन प्रकाश शरिया नीति अन्वया क्रियाकर सऊदी अराबिया यार लंका विंड तटंगूर अरगन या गिंगे करण विमसला नीति प्रकार कटुतपरण कोरोना मरदन एनत मेवन कोट हत्लक्ष हट दहस कट अधिक पिरीस कट लबादील अवसान ए वेडपिली विले तावदुर्टात पुलुल करानाई राजे काटेत योदला तियन्नी ओश्रेहान तत्वे एहमुनात कोविड तुम्मुन रल्लक आरांबे वीमे अवदाहन मा पौतिनो कियला माजिन सौके परिक्षकवरुंगे संगमे अनतुरु अंगवला तियनवा ए वगेम अद दवसेत अपे रटेन कोरोना आसादितिन 179 दिनेक हमुना දිනෙදිත් අපේ රටේ කොරෝනා පොකුරට නව ආසාදිතයන් 297 දෙනෙක් එකතු වුණා. ඉන් 6 දෙනෙක්ම විදේශ රටවල සිට අපේ රටට පැමිණි පුද්ගලයන්. එවැගේම වැඩිම ආසාදිත සංඛ්‍යාවක් වාර්තා වුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනට වාර්තා වුණු ආසාදිතයන් සංඛ්‍යාව 66ක්. එවැගේම කොළඹ දිස්ත්‍රික්කයෙන් තවත් ආසාදිතයන් 38 දෙනෙක් ඊයේ වාර්තාවේදී තවත් ආසාදිතයන් 25 දෙනෙක් වාර්තා වෙන්නේ රත්නපුර දිස්ත්‍රික්කයෙන්. අපි අදත් සූදානම් COVID-19 වෛරසයේ නවතම තොරතුරු ඔබ වෙත ගෙනෙන්නට. මෙදක්වා මෙරටින් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 87465ක්. ඒ අතරින් 2687 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. වෛද්‍ය අධීක්ෂණ යටතේ 609 දෙනෙකු පසුවන අතර අද දිනේ සුවය ලැබූ 295 දෙනාද සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 84253ක්. ත්‍රිවිධ හමුදාව පාලනය කරන මධ්‍යස්ථාන 104ක් තුල පුද්ගලින් 10176 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින අතර ඊයේ දිනය තුල සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 6186ක්. මේ අතර කොරෝනා මර්ධන එන්නත් ලබා දීමේ වැඩපිළිවෙළද අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඊයේ දිනේ වන විට පුද්ගලයන් 760765 දෙනෙකුට එන්නත ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යාංශය සඳහන් කළේ. ඇස්ට්‍රාසෙනිකා එන්නත හා ඒ සම්බන්ධයෙන් වූ ගැටළු පිළිබඳ කරුණු සාකච්ඡා කිරීමේ විශේෂ හමුවක් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. කැම් කිසි කෙනෙකුට අසාත්මිකතාවයක් නැත්නම් ඇලර්ජිස් තියෙනවා මේ වැක්සින් එක ගන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැතුව ඕනම අසාත්මිකතාවක් තියෙන පුද්ගලයෙකුට මෙම එන්නත ලබා දිය හැකි. හැබැයි අපි සාමාන්‍ය එන්නතක් දීලා නිරීක්ෂණය කරන විනාඩි 15ක් විතර එහෙම දරුණු අසාත්මිකතා තියෙන එක්කෙනෙකුට මෙම එන්නත ලබා දුන්නොත් එහෙම විනාඩි 15ක් නැතුව විනාඩි 30ක් නිරීක්ෂණය කිරීම වඩාත් සුදුසුයි. ඇත්තටම ගැබ්බර මාතාවන්ට මෙම එන්නත ලබා දීලා පරීක්ෂණ කරලා නැහැ. ඒ හින්දා මේ අවස්ථාවේ ගැබ්බරයි කියලා දන්නවා නම් එන්නත ලබා ගැනීම නුසුදුසුයි. හැබැයි නොදැනුවත්වක මේ එන්නත ලබා ගත්තොත් එහෙම එයින් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මේ අතර දකුණු අප්‍රිකානු කොවිඩ් ප්‍රභේදය සහිත ආසාදිතයෙකු නිරෝධායන මධ්‍යස්ථානයකින් හමු වීම නිසා රට තුළට වෛරසය ව්‍යාප්ත වී ඇතැයි කිසිසේත්ම සඳහන් කළ නොහැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පවසනවා. සවුත් අප්‍රිකානු ප්‍රභේදය නිසා ඇතිවන රෝගය ඉතාමත්ම වේගයෙන් අනිත් එක්කෙනෙකුට බෝ වෙන්න පුළුවන්. හැසෑදෙන රෝගීන් ප්‍රමාණය වැඩි වෙලා අපිට යලිත් ලංකාවේ අලුතෙන් වේව් එකක් ඇතිවෙන ප්‍රවණතාවයක් ඇතිවෙන්න පුළුවන්. දැනට නම් අපිට ඇවිල්ලා තියෙන එක නිරෝධායන මධ්‍යස්ථානයක නිසා මේක රට තුළට ආවා කියන්න කොහෙත්ම හේතුවක් නැහැ. කොවිෂීල්ඩ් එන්නත මගින් සවුත් අප්‍රිකානු වේරියන්ට් එක නිසා ඇතිවන තීව්‍ර ආසාදනය සහ ජීවිතක්ෂයට පත්වීම කියන කරුණු කාරණා දෙක වළක්වනවා කියන එක පැහැදිලිවම පරීක්ෂණ වලින් සනාථ කරලා තියෙනවා. කොවිඩ් තුන්වන රැල්ලක් ආරම්භ වීමේ අවධානමක් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එසබහදෙන් අදහස් පළ කළ එම සංගමේ සභාපති උපුරෝහණ මහතා බ්‍රසීලය වගේ රටවල් වල බලාපොරොත්තු නොවන අන්දමින් කොවිඩ් 19 ආසාදනය ඉතාමත්ම සීග්‍රයෙන් පැතිර යන උන්ට පාලනය කරගත නොහැකි මට්ටමින් පැතිර යමින් තියෙන අවස්ථාවක අපි පාස්කු උත්සව සහ අලුත් අවුරුද්ද සමරන්න සැරසෙන්නේ ඒ නිසා අපි මේ මොහොතේ අනතුරු අඟවනවා රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි මාර්ගෝපදේශ හදලා කටයුතු කරේ නැත්නම් අපිට අලුත් අවුරුද්දෙන් පස්සේ තුන්වෙනි කොවිඩ් රැල්ලක මහා ව්‍යසනයකට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියන එක සම්බන්ධව අපි අනතුරු අඟවනවා දවසින් දවස ව්‍යාප්ත වෙන කොරෝනා වෛරසය මර්ධනය කිරීමට නම් අපි සියලු දෙනා එකතු වෙලා සෞඛ්‍ය ආරක්ෂිතව ගත කරන්න ඕන. ඔබ දෛනික කටයුතු වල නිරත වෙනවා. ඒ කටයුතු වල නිරත වෙන ගමන්ම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාවලටත් මුල් තැන ලබා දෙන්න. අන්නේ විදියට අපි කොරෝනා වෛරසය මර්ධනය කරමු. සාහිත්‍ය කරුවෙක් වගේම හඬකැවීම් ශිල්පයේ ප්‍රවීණයෙක් විදිහට ක්ෂේත්‍ර රසකින් අපේ රටේ කලාවට විශාල මෙහෙවරක් කරපු පුද්ගලයෙක් පිළිබඳවයි අමතක නැති මතක තුලින් අද අපි කතා කරන්නේ. වෙනුරි ඔ ශ්‍රේහන් මේ ප්‍රවීණ නිර්මාණකරුවා සතු ඇති අමතක නැති මතක අවදි කරන්න අදත් ගයනැල්ලේගොඩ සූදානම්. කරුණාරත්න අමරසිංහයන් මෙලව උපත ලබන්නේ 1939 වසරේ ඔක්තෝබර් 17 වනදායි. කළුබෝවිල තම උපන්ගම කරගනිමින් හැදී වැඩුණු මොහු කළුබෝවිල බුද්ධඝෝෂ විද්‍යාලයෙන් හා නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරනවා. කුඩා කල සිටම සාහිත්‍යයට වැඩි ඇල්මක් දැක්වූ මොහු කලාවට අත්පොත් තබන්නේ ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙකු ලෙසයි. ගුවන්විදුලියට තමයි මුලින්ම මම සම්බන්ධ වුණේ ගුවන්විදුලි නාට්‍ය ශිල්පියෙක් හැටියට. ඒ නාට්‍ය ශිල්පී පරීක්ෂණේ නාට්‍ය ශිල්පියෙක් වෙන්න ඉස්සෙල්ලා මම ළමා පිටියේ කියන වැඩසටහනේ සාමාජිකයෙක් වුණා ගුවන්විදුලියේම. මොකද ඒ කාලේ ගුවන්විදුලි ළමා පිටිය කියන්නේ මේ මේ එහෙම් පිටින් විශ්වවිද්‍යාලයක් වගේ. ඊට පස්සේ තමයි මම හුඟක් පොතපත කියන්නේ පෙළඹුණා. ඒවා පරිවර්තනය කරන්න පෙළඹුණා. එහෙම තමයි මම මේ සාහිත්‍යකාරයෙක් හැටියට මේ රටේ මිනිස්සු අතරට ආවේ. හඬකැවීම් ශිල්පියෙකු ලෙස විශාල මෙහෙවරක් ඉටු කළ මොහු ඔෂීන් මල්ගුඩි දවස සුරංගනා කතා ඇතුළු නිර්මාණ රැසකට සිය හඬ දායකත්වය ලබා දී තිබෙනවා. ගුවන්විදුලිය කලා වැඩසටහනක් දේශාභිමානී ගීත වැඩසටහන ඒ නම එඩිතර ලංකා. ඒක නිෂ්පාදනය කළේ ඒ කාලේ හිටිය විශිෂ්ට ගණයේ මාධ්‍ය විශාරදෙක් වන අමරබන්දු රූපසිංහයන්. ඒකට මම ලිව්ව ගීතයක් මාදුටු මුල්හිරු පෙන්වූ ලංකාගේ ගීතයක්. ඒ ගීය ගායනා කළේ නන්දා මාලිනී. එතකොට නන්දා මාලිනී හැත් ප්‍රසිද්ධ වෙලා නැහැ මේ ගායිකාවක් හැටියට. අනිත් එක තව විශේෂයක් තියෙනවා. මේ ගීය තුළ ඇහෙනවා හඬක් පසු කාලෙක විශිෂ්ට ගායකයෙක් බවට පත්වෙච්ච ගායකයෙකුයි හඬක්. ඒ තමයි වික්ට රත්නායකයන්ගේ හඬ. මේක තමයි මුලින්ම ඔහුගේ හඬ ඇහෙන ගීය. මම හිතන්නේ මගේ මේ කාලයට ස්මාරකයක් කියන විශ්ව කෙටිකතා සංග්‍රහයට තමයි ඉස්සෙල්ලා මට රාජ්‍ය සම්මාන ලැබුණේ හොඳම පරිවර්තන කෙටිකතා සංග්‍රහය හැටියට. ඒ ඇරෙනකොට මම විශ්ව සාහිත්‍ය පරිවර්තන සංග්‍රහ පහක් විතර වගේ ලියලා තියෙනවා. මෙරට කලාවේ එදා සහ අද පිළිබඳව කරුණාරත්න අමරසිංහන්ගේ අදහස අප සමග කියා සිටියේ මේ අයුරින්. මම හිතන්නේ එදයි අදයි සංසන්දනය කෙරුවාම විශාල පරිහානියක් ඒක ඇත්ත. ඒ කාරණේ ඇත්ත. හැබැයි මේ පරිහානියට හේතුව මේ ක්ෂේත්‍රවල ඉන්න කලාකාරයවත් නාට්‍යකාරයවත් සංගීතකාරයවත් එහෙම නැත්නම් මේ සාහිත්‍යකාරව ඔවුන් නෙමෙයි. උගදෙනෙක් ඒගොල්ලන්ට බයින්නේ. බනින්නේ මේ දැම් මොනවද මේ නාට්‍ය උන්ට නාට්‍යයක් තේරෙන්නේ නැහැ මේ ජරාව එහෙමනේ බයින්නේ. මම කිසි කෙනෙකුට
දොසක් කියන්නේ අපි හිතන්නේ එහෙම පරපුරා බිහි වුණේ කොහමද ආකාශෙන් කඩවෙන්නද එහෙම නැත්නම් මේ මේ අවජාතකයන් බිහිවෙච්ච අවජාතක පරපුරද මේ සියල්ලටම මුල අපේ අධ්‍යාපනයේ පිරිහීම අධ්‍යාපනයේ පිරිවෙන් පිරිහෙන්න හේතුව තමයි මේ රටේ දේශපාලනයේ පිරිහීම අමතක නැති මතක පිළිබඳවද ඔහුට ඔහුගේම ඍජු මතකයක් තිබුණා ඔබ හැමතිස්සෙම ගිහිල්ලා පටිගත කරලා සාකච්ඡා කරලා අතීත මතකය අනිත් අයට අහන්න දගින්න සලස්සන්නේ හැම විටම මොකක් හරි අර්ථවත් වැඩක් කරපු පුද්ගලයන් සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනිය ඒගොල්ලන්ගේ දැක්ම අනුව දර්ශනය අනුව සරුදෙයි නිසරුදෙයි වෙන් කරගන්න පුළුවන් පැහැදිලි දැක්මක් තියෙන බවයි මේකෙන් පේන්නේ සිය ජීවන ගමන් මගේ 82 වන විය පසු කරමින් සිටින කරුණාරත්න අමරසිංහ නම් වූ මේ සුවිශේෂී නිර්මාණකරුවා අද වෙන විට මාකොල ප්‍රදේශයේ පිහිටි සිය නිවහනේ ජීවිතය ගත කරනවා ගුවන් විදුලි නාට්‍ය ශිල්පියෙකු නිවේදකයෙකු පරිවර්තකයෙකු සහ සාහිත්‍ය දරයෙකු ලෙස මෙරට කලාවට අපමණ මෙහෙයක් ඉටු කළ කරුණාරත්න අමරසිංහ නම් වූ මේ සුවිශේෂී මිනිසා වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගෞරවය අප මෙසේ පුද කරන්නෙමු මෙවැනි සුවිශේෂී පුද්ගලයින්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය හා නිදහස් කලා සන්ධානය නිබන්ධවම සූදානම්ින් සිටිනවා අප සමග ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න මංචේ ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ අවසන් මහා තරඟ අද මහරගම තරුණ සේවා සභා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා කාන්තාංශයේ අවසන් තරඟයේ පැවැතුනේ යුද හමුදා කණ්ඩායම හා ගුවන් හමුදා කණ්ඩායම අතරයි. එහිදී වටතුනට එකක් ලෙස තරඟයේ ජයගනිමින් ශූරතාවය දිනාගත්තේ යුද හමුදා කණ්ඩායමයි. ලකුණු සටහන් වූයේ 25ට 19ක්, 21ට 25ක්, 25ට 22ක් හා 25ට 22ක් වශයෙනුයි. පරිමාශයේ ශූරතාවය ලංකා විදුලි බල මණ්ඩල කණ්ඩායම දිනාගත්තේ තරඟ වටතුනට එකක් ලෙස බීටෝ ලින්ක් කණ්ඩායම පරාජයට පත් කරමිනුයි. 25ට 22ක්, 25ට 21ක්, 22ට 25ක් හා 25ට 14ක් ලෙස ලකුණු සටහන් වුණා. තරඟයේ නැරඹීම සඳහා මාතෙඩල සලහ පෙරුම නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලා පිටිය යන මහතුරුන්තුරු පිරිසක් එක්ව සිටියා. රිට්ස්බරි මෞපියමට විවේක. ආසියානු ගෝන් ප්‍රී තරඟාවලිය රිදීන් ජයගනිමින් මෞබිම ජයග්‍රහණය කර වූ මීටර 400 කාන්තා අභිමානය නදීෂා රාමනායක මෞබිමට වීරයෙක් මගේ නම නදීෂා රාමනායක මගේ ගම ගෝනදෙනිය මම කරන ඉවෙන්ට් එක 400 එක අම්මයි තාත්තයි ගොඩක් උදව් කරනවා පොඩි කාලේ තරඟ වලට එක්ක යන්නේ තාත්තා මගේ තරඟයක් තිබ්බොත් ඒක බලන්න ගෙදර හැමෝම එනවා ඒක මට ලොකු ශක්තියක් මීටර 400 2018 තායිලන්ත විරුද්ධ මල්ල ක්‍රීඩාවලේ මීටර 400 ප්‍රථම ස්ථානය ගත්තා මීටර 200 දෙවන ස්ථානය ලබා ගත්තා මම 2013 වසරේ රිෂ්බරි ජෝන් ටාබට් තරඟාවලිය මීටර 800 රන් පදක්කම දිනා ගත්තා. ඒ තරඟාවලිය මගේ ඉදිරි ක්‍රීඩා ගමනට ගොඩක් වැදගත් වුණා. රිෂ්බරි ආයතනයෙන් මල්ල ක්‍රීඩා වෙනුවෙන් ලබා දෙන අනුග්‍රහයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ක්‍රීඩිකාවක් වශයෙන් ඉදිරියට යන්න මට මේ අනුග්‍රහය ගොඩක් වැදගත්. මගේ අනාගත බලාපොරොත්තුව ලංකාවට ඒෂියන් මෙඩල් එකක් ගේන එක. ඒ වගේම 2021 පැවැත්වෙන ටෝකියෝ ඔලිම්පික් වලට සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා. ජාතික මලල ක්‍රීඩකයින් ඔලිම්පික් සිහිනය කරා ගෙන යාමට ශ්‍රී ලංකාවේ අංක 1 රිට්ස්බරි චොක්ලට්ස් සම්පලින් සපයන්නේ මහත් අභිමානයෙන් රිට්ස්බරි මෞපිමට විවේක මේ සමගින් ස්වාධීන රූපහානී සවස 6:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමවට පත් වෙනවා රාත්‍රී 9:30ට අපගේ මේ ළඟ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය බලාපොරොත්තු වන්නේ